අයිබෝවන් 2021 ඒකදින ලෝක කුසලාන් සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ සුපිරි 6 වටේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන පළමු තරඟයේ හෙට දිනේදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. මූලික වටේ සියලුම තරඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ක්‍රීඩකෙන් 11 දෙනෙක් ක්‍රීඩා කරා. ඒ කියන්නේ මුල් තරඟයේ ක්‍රීඩා කළ කණ්ඩායම ඉතිරි තරඟ තුනත් වෙනසක් නොමැතිව ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධානතම වේග පන්දු යවන්නා විදිහට කටයුතු කරන දුෂ්මන්ත චමීරට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ මූලික තරඟ 4ම අහිමි වී ගියා. ඒ ඔහුගේ ආබාධත්වයේ 100%ක් සුව නොවීම හේතු කරගෙන ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය අදහස් දක්වා තිබුණේ දුෂ්මන්ත චමීරව සුපිරි 6 දෙනාගේ වටේ අනිවාර්යයෙන්ම යොදා ගැනීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා ඔහුව හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් සුපිරි 6 දෙනාගේ වටේ තරඟවල මුහුණ දීමට ඔහුව විවේක ගන්නන බවටයි. නමුත් තවමත් දුෂ්මන්ත චමීර ගැන නිශ්චිත තොරතුරක් ලැබී නැහැ. බොහෝ දුරට දුෂ්මන්ත චමීර හෙට තරඟයට ක්‍රීඩා නොකළහොත් මූලික වටේ තරඟ 4 ක්‍රීඩා කළ කණ්ඩායම හෙට දිනේ නෙදර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා. දුෂ්මන්ත චමීර ගැන ක්‍රිකට් ආයතනයේ තොරතුරු සඳහන් කරපු ගාම ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි අලුත්ම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.